ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක් පළවෙනි මාධ්‍ය සාකච්ඡාව සියලුම ඉතාමත් ආදරණීය මාධ්‍යවේදී ඉතාමත් මාතෘකාවේ මාධ්‍යවේදී ඒ වගේ මාධ්‍ය ආයතන නියෝජිතවරුනි අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් දායකයා සේකරමිතුමා ඒ වගේ පක්ෂයේ පාඨකාරක සුසන්ත මිත්‍රපාල මැතිතුමා අපේ ප්‍රසන්න කටුතරගේ පරායෝ මුලින්ම කියන්නට ඕනේ අද පුවත්පත්වල මාධ්‍යවල ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වුණා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයේ සන්ධානයකට එකඟ වෙලා තිබෙනවායි කියලා ඉදිරියට කටයුතු කරගෙන යන ඒක අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වන විට කිසිම දේශපාලන පක්ෂයක් සමග මේ වන විට සන්ධානගත වෙලා නැහැ. එතකොට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට කටයුතු කරගෙන යන්නේ පක්ෂයක් විදියට අපි අපේ පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියේදී පැතිවරණ අවස්ථාවක් එන අවස්ථාවක අපි ඒ වන විට රටේ පවතින දේශපාලන වාතාවරණය සහ සමග අපි තීරණය කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ මැතිවරණවලදී මොන විදිහේ කටයුතු කළ යුතුද මොන විදිහේ සංවිධානගත සන්ධානගත විය යුතුද කියන කාරණා. ඒක නිසා අද අපේ පක්ෂයේ ප්‍රධාන අරමුණ රට පුරා ගිහිල්ලා පක්ෂය ප්‍රතිසංවිධානය කරලා ශක්තිමත් කිරීමයි. දැන් අද හවසත් අපි යනවා අලුතර රැස්වීමක් සඳහා. ඊළඟට අනිත් කාරණාව තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධයෙන් පවතින වාද විවාද. මේදී මම පැහැදිලිව කියන්නට ඕනෑ මම ජනාධිපතිවරයා වශයෙන් සිටින කාලේ මම මගේ ආණ්ඩුව අරගෙන ගියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් IMF එකෙන්. එතකොට IMF එකෙන් අපි මුදල් ඉල්ලා සිටි අවස්ථාවේ 2016 වගේ කාල සීමාවේදී අද වගේ යම් යම් කොන්දේසි රාශියක් ඉදිරිපත් වුණා. ඒ කොන්දේසි රාශියක් ඉදිරිපත් වෙච්ච අවස්ථාවේ අපි අපිට හිතකර කොන්දේසිවලට අපි කැමති වුණා වගේම රටේ ජනතාවගේ අප්‍රසාදයට පත් වෙන රජයට අවශ්‍ය වන රටට අවශ්‍ය වන කොන්දේසි සම්බන්ධයෙන් අපි ඒගොල්ලන්ට කිව්වා ඒවට අපිට එකතු වෙන්න පුළුවන්කමක් නැහැ. අපිට රටේ මහජනයාගේ දෛනික ජීවිතය සඳහා බලපාන ප්‍රශ්න විසඳීම සඳහා රටේ සංවර්ධනයට බලපාන කරුණු සම්බන්ධයෙන් අපිට එකඟ විය හැකි කරුණු වලට පමණයි එකඟ වෙන්න පුළුවන් කියලා අපිට එකඟ වෙන්න බැරි කාරණා අපි කිව්වා. එකඟ වෙන්න බැරි කාරණා අපි කිව්වා අපිට IMF එකේ ඒගොල්ලෝ ඒ වෙලාවේ පිළිගත්තා ඒක. පිළිගන්න ඒකේ අපිට එකඟ වෙන්න බැරි කාරණා ඒගොල්ලෝ ඉවත් කළා. ඉතින් ඒක නිසා දැන් අද IMF එක ඉදිරිපත් කළ වෙන විශේෂයෙන්ම කොන්දේසිමාලාවේ මුදල් ගැනීම සම්බන්ධයෙන් ණය ගැනීම සම්බන්ධයෙන් කරුණු රාශියක් තිබෙන බව ඔබ කවුරුත් දන්නවා. මේ කරුණු රාශියක් අතරේ රටට ඉතාමත් වැදගත් කරුණු රාශියක් තියෙනවා. ඒ වගේම සමාන කරුණු ගන්න කීපයක් තිබෙනවා අපට ඒ සම්බන්ධයෙන් පිළිගැනීමට අසීරු. ඒ පිළිබඳව අපි IMF එක නැත්නම් රජය එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේදී කතා කිරීමේදී අපි ඒ පිළිබඳව පැහැදිලිව සඳහන් කරනවා. අපි කැමති මෙන්න මේ කොන්දේසි මේ ඉතාමත් හොඳයි. නමුත් මෙන්න මේ කොන්දේසි වලට අපිට එක වෙන්න පුළුවන්කමක් නැහැ කියලා. ඒ අනුව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ IMF එක සම්බන්ධයෙන්
ඇත්තටම අපි මම පැහැදිලිව කියන්න ඕනේ මොකද මම ජනාධිපතිවරයා වශයෙන් සිටි අවස්ථාවේ IMF එකත් එක්ක වැඩ කරපු නිසා අපිට කිසිම එහෙම හානියක් වරපතල තත්ත්වයක් ඇති වුණේ නැහැ අනික IMF එකෙන් මුදල් ලබා දීමෙන් පසු ඇතිවන රටට වාසිය තමයි ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවත් අනිත් ජාත්‍යන්තර මුල්‍ය ආයතන විශේෂයෙන්ම යුරෝපයේ තිබෙන මුල්‍ය ආයතනත් EU එක යුරෝපා සංගමයක් අපිට ආධාර දෙනවා ඒගොල්ලන්ගෙන් ලැබෙන ඒවා අපිට මේ ඉක්මන් වෙනවා වැඩි වෙනවා ඉතින් IMF එක එන එකේ ගන්න එකේ වඩා හොඳ IMF එකෙන් මුදල් ලැබීම පමණක් නොවේ අනිකුත් මුල්‍ය ආයතන වලින් අන්තර්ජාතික වශයෙන් දිවෙන අපිට මුදල් ලැබෙන එක ඊළඟ දැන් මේ දාලා තියෙන කොන්දේසි වල ඉඳා වැඩිහිටි කොන්දේසි රාජ්‍යයක් තිබෙනවා ඒ කොන්දේසි රාජ්‍ය තුළ මම ඉතාමත් කැමති කොන්දේසියක් තමයි ඒකේ කොන්දේසියක් වෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මග පෙන්වීම කරනු ලබන රටේ වංශා දූෂණ හොරකම් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා කටයුතු ක්‍රියාමාර්ග සම්පාදනය අවශ්‍ය ආයතන විධිමත් කිරීම ශක්තිමත් කිරීම අවශ්‍ය නීති සකස් කිරීම මේ කියන කරුණු සඳහන් කරලා තිබෙනවා දැන් IMF එක මේ ලංකාවට මුදල් දෙන්න කලින් ඔබ දන්නවා පෞකේ දැන් අවුරුද්දක් ඊට වැඩි කාලයක් වගේ අපිත් එක්ක ශ්‍රී ලංකා රජය සමඟ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කළා IMF එක අපුව හම්බ වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශරයක් IMF එක අපුව හම්බ වුණා ඒ අවස්ථාවේදී බොහොම පැහැදිලිවම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියපු දෙයක් තමයි IMF එකේ ණය ගැනීම පිළිබඳව අපිට අත්දැකීම් තිබෙනවා ඒකත් මගේ ආණ්ඩුවේ කාලේ ඉඳලා තමයි ඊට පස්සේ ඊට කණේ දෙමු ආණ්ඩු ගණනාවක් IMF එකේ මුදල් අරගෙන තිබෙනවා එතකොට ඒ ආකාරයට අපි මුදල් ගැනීමට කැමති නමුත් ඒ ඉදිරිපත් කරන කොන්දේසි අපිට හිතකර කොන්දේසි වෙන්න ඕන ඒ නිසා හිතකර කොන්දේසි කරුණාකරලා අපිට ඉදිරිපත් කරන්න ඒ වගේම අපි අදින්ම ඉල්ලා සිටු දෙයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය IMF එකෙන් දෙන සල්ලි වල පවා ඒ දෙන මුදල් පවා වංචාවට දූෂණයට හොරකමට නරක විදියට පෞරාදයට සල්ලි ආරක්ෂා කරගන්න හොරකම් කරන්න මේ මුදල් කිසිසේත්ම භාවිතා කරන්න අවභාවිතයට ඉඩ තියන්න එපා දූෂණයෙන් වංචාවෙන් තොරව මේ මුදල් කල්පනාකරණය කිරීමට අවශ්‍ය උපදෙස් ශ්‍රී ලංකා රජයට දෙන්නයි කියලා මම හිතනවා අපේ දැඩි ඉල්ලීමට තමයි මේ කොන්දේසි අතුරත් වෙලා වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට පාර්ලිමේන්තුවේදී අපි IMF එකට මුදල් ගැනීම සම්බන්ධයෙන් අපි කැමැත්ත පළ කරනවා. මේ එහෙමද අපි ඡන්දය දෙන්නත් බලාපොරොත්තු වෙනවා. අපි ඡන්දය දෙනවා. නමුත් අර දිවෙන අපිට පිළිගැනීමට අසීරු කොන්දේසි සම්බන්ධයෙන් අපි ඒවා කාර්ය සභා අවස්ථාවේ වාදයේදී සංශෝධන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ පිළිගැනීමට නොහැකි ඒවා මේ කොන්දේසි වලින් ඉවත් කරන්න IMF එකත් එක්ක සාකච්ඡා කරලා රටට හිතකර ආකාරයට මේ කටයුතු කරන්නයි කියන එක ඊළඟට අනිත් කාර්යය තමයි විශේෂයෙන්ම ප්‍රතිසස්ත වනත ප්‍රතිසස්ත වනත ප්‍රතිසස්ත විරෝධී පනත ත්‍රස්ත විරෝධී පනත එතකොට මේ ත්‍රස්ත විරෝධී පනත කියන එක දැන් මම ජනාධිපති කාලෙත් දැන් ඊට ඒ වෙනුවට මම හිතන්නේ ඔබ දන්නවා අපේ රටේ අවුරුදු 27ක් 28ක් එල්ටීටීයේ බරපතල යුද්ධයක් තිබුණා ඒ යුද්ධයට මුහුණ දීමේදී එල්ටීටීය පරාජය කරන්න වඩාත්ම නීතිමය වශයෙන් ශක්තිමත් උනේ ඒ තිබුණු ත්‍රස්ත විරෝධී පනත ඒ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඒ වගේම මම ජනාධිපති කාලේ පාස් ප්‍රහාරය ඇති වෙච්ච වෙලාවේ සති 3ක් ඇතුළත සහරාන්ගේ ත්‍රස්තවාදී සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කරන දාන අපිට පුළුවන්කම ලැබුණා ඒ ලැබුණේ ඒ වෙලාවේ තිබුණු ත්‍රස්ත විරෝධය මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත නිසා ඒක නිසා රටකට ත්‍රස්ත
අවස්වාදයේ වැළැක්වීමේ පණුදක් අවශ්‍යයි. එතකොට ඒ කාලෙ මම ජනාධිපති ධුරයේ දරන කාලෙ අපිට යම් ජාත්‍යන්තර වශයෙන් ඇතැම් බලපෑම් ආවා මේ විභේද ත්‍රස්ත විරෝධී ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පණත ශක්තිමත් ඒ කියන්නේ බරපතල වැඩි දරුණු වැඩි ඒක නිසා ඊට වඩා සරල ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පණතක් මේ රටේ සම්මත කරන්නයි කියලා ඒක අපි කැබිනට් එකේ ඒ කාලේ සාකච්ඡා කළා කිසිමෙදා ඒ ආකාරයට අනුත් පණතක් පණ සම්මත කරන්න අපිට පුළුවන්කම ලැබුණේ නැහැ දැන් මේ වර මේ ඉදිරිපත් වෙලා තිබෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ මේ ප්‍රතිශක්ත ප්‍රතිශ මේ මේ ත්‍රස්ත පණත ඒ කියන්නේ කලින් තිබුණු පණත අවෝසි කළා මේන අලුත් පණතේ මේක අපිට අර IMF එකේ වගේම කැමති වෙන්න පුළුවන් ඒවා තියෙනවා ඒ වගේම විරුද්ධ වෙන්න පුළුවන් ඒවා තියෙනවා එතකොට අපි කැමති ඒවාට අපි කැමැත්ත පළකෙදීමත් විරුද්ධ ඒවාට අපි විරුද්ධයි කියලා ප්‍රකාශ කළා ඒ සඳහා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අනිත් එක මම දැක්ක ඇත්තම මාධ්‍ය ආයතන සහ සමහර දේශපාලන නායකින් ප්‍රකාශ කළා තිබෙනවා මේ IMF එකේ එනේ IMF එකේ ඉන්නේ එකයි මේ ප්‍රති ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පණතේ අතර ලොකු සම්බන්ධයක් තියෙනවායි කියලා. නමුත් මම රට අවුරුදු 5කට මාසයි කමාරක් කඩු කාලයක් රටේ මේ ජනාධිපතිවරයා වශයෙන් සිටපු නිසා මම දන්නවා මේ දෙකේ සම්බන්ධයක් කිසිම ආකාරයක නැහැ. කොහෙත්ම මේ දෙකේ සම්බන්ධයක් නැහැ. ඒ ඒ ඒ ඒ බොරු මවන්න හොඳ නැහැ. දැන් අපි මෙතෙන් බලන්නේ රට ආර්ථික වශයෙන් වැටෙන දෙමිය නිසා රටේ දෙමිය විශේෂයෙන්ම දුබීභාවය අධ්‍යාපනයේ ඇති වෙලා තියෙන බරපතල ප්‍රශ්න කඩා ගැනීම සෞඛ්‍ය සේවයේ රෝගීන්ට ඖෂධ නිකමේ ප්‍රශ්න අද වෙනකම් විසඳිලා නැහැ ඊළඟ රෝගීන්ගේ තිබෙන ප්‍රශ්න දීවරයාගේ තිබෙන ප්‍රශ්න ඒ වගේම පොදු මහජනතාව අපිට කොහෙන් යම්ුණක් කියන කාර්යයක් තමයි මහවාරදී අපිට අම්බුණා මේ අනේ හරි අමාරුයි අපිට ජීවත් වෙන්න කොහොමද මේ බඩුමිල අඩු කරන්න කියන්නේ එතකොට බඩුමිල පිළිබඳව ලොකු ප්‍රශ්නයක් රටේ ජනතාව තුළ තියෙනවා ජීවන වියදම් සම්බන්ධයෙන්. ඒ නිසා ජීවන වියදම් පිළිබඳව අපි ප්‍රධාන වශයෙන්ම රජයේ අවධානය යොමු කරනවා පාර්ලිමේන්තුවෙත් අපි කතා කරනවා මේ පිළිබඳව අපිට රජයට අපි ඉදිරිපත් කරුණු ඉදිරිපත් කරනවා ජීවන වියදම අඩු කිරීම සඳහා අවශ්‍ය තීන්දුව තීරණ රජය ගැනීම අනිත් පැත්තෙන් IMF එකෙන් රාජ්‍යදා ගැනීමේදී අපිට අහිතකර කොන්දේසි ඉවත් කරලා ඉතකර කොන්දේසි වලින් මේ මේ IMF එකේ මුදල් ලබා ගැනීම ඊළඟ ප්‍රති ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පණත තුලත් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ අනුත් පණතෙත් තිබෙන ඒ මුද රටට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පණතක් අවශ්‍යයි ඒකෙදී ඒක මේ වෘත්ති සමිති වලට බලපාන ආකාරයට රටේ සාමාන්‍ය ජනතාවගේ නිදහසට ප්‍රජාත්‍රවාදයට අවහිර වෙන ආකාරයට බලපාන කරුණු තියෙනවා නම් ඒවට අපිට ඉවර වෙන්න බෑ. ඉතින් ඒ නිසා ඒ විදිහට මේ කටයුතු කෙරෙන්නට ඕනේ. අපි අපේ මතය විදිහට මේ ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් මේ කරුණු ටික තමයි ඉදිරිපත් කරන්නේ. මේ නෝඩාව සදා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මේ කාරණා තමයි අපේ ශ්‍රී ලංකා ජාතිපක්ෂයේ වශයෙන් මේ කරුණු පිළිබඳව තිබෙන ප්‍රතිපත්තිමය තීන්දුව කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලි කරන්න අවශ්‍යතාවය පැහැදිලි කළා සියලු දෙනාටම ස්තුතියි. ප්‍රතිහස්ත පනතට මේ මේකේ අනංගු සියලුම කරුණු වලට ඔබතුමාලා ප්‍රතික්ෂේප කරනවාද? මේ මේ පනතට සම්පූර්ණයෙන්ම ඔබතුමාලා ප්‍රතික්ෂේප කරනවාද? පනත පිළිබඳව කරුණු වල මේ මේකේ අනංගු කරුණු වලට නෑ නෑ ප්‍රශ්න පනත සම්බන්ධයෙන් අපේ නීති විශාරදයෙන් අපේ මේ දුෂ්පන්ත මන්ත්‍රීතුමා කිව්වා වගේ අපේ ප්‍රධාන නීති විශාරදයෙන් කීප දෙනෙකුට මේ පනත මේ වෙන විට පාර දීලා තිබෙනවා. අපි පෞගී දිනවල ඒගොල්ලන් අපි සාකච්ඡා කීපයක් මේ සම්බන්ධයෙන් කරත්තුවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් රටට අවශ්‍යයි. ඒක නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඉන්දිරා ගාන්ධි ඒකේ මේ ජයග්‍රහණය කළේ
සාරාංගේ රස්ස ව්‍යාපාරය විනාශ කරගෙන ඒ 2000 පණතින් එතකොට මේ පණත අහෝසි කරලා තමයි මේ අලුත් පණතක් එන්නේ ඒක නිසා අර මීට කලින් කතා කරපු අපේ මේ සහෝදර මේ මන්ත්‍රීතුමාලා වගේම මේ අපේ මුස්ලිම් සමිඳායන් තුමාතුමෝ වගේ මේ පිළිබඳව අපි තවදුරටත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා මේතරින් අපිට ගැළපෙන ඒ කියන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පන්දකට තිබිය යුතු කරුණු මොනවද ඒ වගේම මේ බාහිරව ඔය උත්ති සම්පතින් දහසන බලපාන රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒ කියන කරුණු කාරණා මොනවද ඒවා වෙන් කර ගන්නවා එතකොට ඒවා වෙන් කරගෙන අපි අපේ සංශෝධන අපි ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට මෙන්න මේ සංශෝධන වලට අපි කැමති මොකද මෙන්න මේ කාරණා මේකෙන් ඉවත් කරන්න කියලා දැන් ත්‍රස්ත මේ වාදයේ වැළැක්වීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනියන දවසක් තමයි නැන්නේ විශ්වාස ගේනවා කියලා තියෙනවා එතකොට මේ විශ්වාසම ටේබල් කරයි එදාට ඡන්දදී නැජිම් එකේ ඡන්දදීන්නේ එතකොට විශ්වාස සභාවද කරයි එතකොට ඊට පස්සේ තමයි සතියකට පස්සේ මේක පාර්ලිමේන්තුවේ විවාදයට එනවා නම් එන්නේ ඡන්දවිමුක්තියකට එතකොට ඒ වෙන විදිහ අපි අපේ තීන්දුව අපි සාකච්ඡා කරලා අපි ගන්නවා මේකේ සුදුසු කරුණු මොනවද ත්‍රස්තවාදයේ වැළැක්වීම සම්බන්ධයෙන් පනත රටට අවශ්‍ය නිසා ඉන් බාහිරව තිබෙන අනිකුත් සාමාන්‍ය ජනතාවගේ නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම අනිකුත් බුද්ධි සම්පති ව්‍යාපාර වලට මාධ්‍යවේදීන්ට බලපාන කරුණු මොනවද ඒව මේකෙන් ඉවත් කළ යුතුයි කියන යෝජනාව අපි ඉදිරිපත් කරනවා ඒ විදිහටයි අපි කරන්නේ දැන් මේ ත්‍රස්තවාදී මනතක් තිබ්බනේ එතකොට මේ යුද්ධය ඉවර කරගන්න පුළුවන් වුණානේ අලුතෙන් ඇයි ඕන වෙන්නේ මේ යුද්ධයක් නැති අවස්ථාවකට සිවිල් ජනතාව ආයුධ අතට නම් මොනම ක්‍රියාවක් කරේ නැහැ පසුයි කාලේ. දැන් මේ අලුතෙන් ඇයි ප්‍රතිසත්ත්ව පන්ත කියලා මේක සංශෝධනය කරලා අවශ්‍ය වෙන්නේ? ඔව්. මේ සම්මතය මේක ක්‍රියාත්මක වුණා. එදිරින් පස්සේ තමයි අපේ ජනාධිපතිතුමා යටතේ මෛත්‍රීපාලසේන ජනාධිපතිතුමා යටතේ පළවෙනි වතාවට 2018 ප්‍රතිදස්ස පනත කියලා පනතක් ගෙනා. ඒක හේතුව ඒ ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ විශාල වශයෙන් මානවික කඩවීම් සිදු වුණා කියලා විශාල චෝදනා ගන්නවක් ආවා. ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන නායකයා විදිහට මෛත්‍රීපාලසේන ජනාධිපතිතුමා 2015 වෙනකොට විශේෂයෙන් ජාත්‍යන්තර රටවල් ඉදීමක් කරා මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදය මුළුමනින්ම ආදාන පුළුවන් අලුත් පනතක් ගේන්න කියලා අර පනතකාරී ඩ්‍රකෝනියන් ලෝ නැත්නම් කියන්නේ එකට මේ ඓතිහාසිකව පරදනකාරී අර පනතක් වෙනුවට රටට ලෝකෙට අලුත් එකක් ගේන්න කියලා ඒක තමයි 2018 ජනාධිපතිතුමාගේ යටතේ ගෙනා ඒක තමයි ඒක පවුලා දෙවන දයාස්ථානයේ නම වෙන විලාදී මාර්තු මාසයේ සේසාධිකරණ කිව්වත් ඉතින් අත වශයෙන් රසවාදයේ ප්‍රදණය කිරීම සම්බන්ධව අලුත් පනතක් ගැනීම අත්‍යවශ්‍ය කාරණා ඒක අපි සීන 100ක් ඉන්නේ ඉතින් ඒ වගේම මේ පනතට අතුලත් වෙන්න ඕනේ අලුත් රසවාදයේ සම්බන්ධව ක්‍රියාදාම දැන් උදාහරණයක් ගත්තොත් ලෝකයේ අද රසවාදය කියන්නේ මිනිහෙක් බෝම්බයක් බදින කියලා මරණ ගන්න එක නෙමෙයි අද ජෛව ත්‍රස්තවාදයක් විවිධ දේවල් වලින් ඕනම කුඩා යන්ත්‍රයක් වගේ ත්‍රස්තවාදී පතුරවන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා මේකට අලුත් නීතියක් අපිට අවශ්‍ය වෙනවා අන්න ඒක තමයි මේ අලුත් ත්‍රස්තවාදී වැළැක්වීම පනත නැත්නම් ත්‍රස්තවාදී මේ ත්‍රස්ත විරෝධී පනත හදන්න ඕනේ කියන මතය අපි තියෙනවා අපි ඒකට 100%ක් එකගයි නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක පාවිච්චි කරලා මේ රටේ අගුණ්‍ය සම්ප්‍රදාය කරන ප්‍රජාතන්ත්‍රවාද වගේ මේ මෙරේ දේශපාලන ව්‍යාපාර මාර්ගය කරන්න පාවිච්චි කරන්නේ බයි කියන අපේ යෝජනාව තියෙනවා. අනිත් එක මම කියන්නට ඕනේ මේ දැන් ගන්න පාසු ප්‍රහාරය.
dan loge prastavani den ISIS samvidhanayam gattotu lankawa athuru ratawal 24 rata 28 rata widara wen prahara ellalala thiyena ekaṭa amerikave 50,000 sitara karana september 11 prahara 2022 Ewangin teman bukti anik kata orang terstawadi prahara ekwinta awastawan melaji, ini prahara sambandhe kerana pariksan orang awasan wartawin awu dahai palu India. Jadi apirat ini, ini panata kuno sibuy jute, arwidi ini pramaja ekwinta netua, jamki terstawadi sibuy mak sibuno. Ebi pada pohon jadi karya pula awasnya karun swaya agar ini yang niti membalik ini trustawa aja sudah apa mana awal ini kiri ini awasnya tahu ya sama ini beli ini ini sah ada komentar ini apa umur rasa dan semua ini pas perhari ini pada ada mah awus ada tapi apa ini dan ini nulis kono ini karena itu Kali ini, entah, ekor bisnis kali ini India orang ini marah dah le, me
මෙයා වෙන කෙනෙක් කියලා මේවා මේ මේ සමාජය තුල කතාබහට ලක් වෙන කාරණා ඉතින් ඒක නිසා මේ 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 මේක මේ නූල් බෝලයක් වගේ පැටලිච්ච එකක් මේක ඔබතුමාලා කියන්නේ එක පාර්ශවයකට පමණක් ඇඟිලි දික් කරන්න එපා කියලා. එක පාර්ශවයකට පමණක් ඇඟිලි දික් කිරීම සාධාරණ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මොනවා ගැනද? ශ්‍රී ලංකාවේ දාස්පක්ෂය ඔබතුමාලාට විතරක්. ඒ උතුමාණේ ගොඩක් ඔය ඉන්නේ මාව විතරනේ මරණ කණ්ඩ හදන්නේ මේ. මගේ මස්මාන් වැට මේ ඇට මිදුල් ටික විතරයි කණ්ඩ හදන්නේ. මේ මේ ඕම්ම ගහපු කරේ ඉන්නවා. සාරාංගේ කෝලෙව ඉන්නවා. මම අල්ලු 160 ගානක් ඉන්නවා. දැන් එතනින් ගෝඨාභය මහත්තයා දෙන්නේ නිදාස් කිව්වා මේ ඉන්නේ පෙරේ ආරංගේ නෝන කියලා කවුද මන් දැක් කියන නිදාස් කිව්වා එයා දැන් කියනවා එයා නෙවෙයි කියලා මේ මේ මම සති තුනකින් සාරාංගේ ප්‍රතිවාදී සංවිධානයම විනාශ කරුවා ඒකට මේ මේ ඒක නිසා තමයි මම කියන්නේ මේක මේ මේ මොකද්ද මේ 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 පෙර කර්මයක් මගේ පස්සේ වුණා ඕම ගහපුන්න විරුද්ධ නඩුපවර බලලා ඒ පස්සේ බලයල්ලා ඒ ඒ උන්ට විරුද්ධ පෙරපාදයක් නෑ දැන් ඊයේ කරේලත් මේ කිලෝමීටර් ගණනාව පාර දෙපැත්ත තියාගෙන කෑ ගැහුවේ කීයද කියලා හැබැයි අර ඕම ගහමුට මුත්‍යන්නේ අර ඉරගේ ඇප්ලිකේෂන් ඕම ගැහුවේ රස්තේ රස්තේ උඩ නාල් බීලා වුණා ඉරගේ නාලා සමකාල හොඳට මේ මුන්ටක බාගන්න මේ මේ අපිට තමයි මේක දෙන්න අදන්න වැඩි මේ 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 වෙන 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 ලයින් එකක් මේක දැන් ඒ වගේම ඒකාරණේ තමයි අනාගතතුමා විදියට එතුමා අත්තරන්තුමාගේ යටතේ අත්තරන්තුට ගත්ත අය ඇර වෙන කිසිම කෙනෙක් ඔව් පෞර්ය ජනාධිපතිතුමාගේ අත්තරන්තුට ගත්තේ නැහැ වර්තමාන ජනාධිපතිතුමාගේ අත්තරන්තුට අරගෙනත් නැහැ මෙතුමා විසින් එතුමාගේ යටතේ තිබිච්ච ඒ රස මාර්ගයේ ඒකකමකින් අත්තරන්තුට ගත්ත අය නිදහස් කරපේ තමයි ඒකට කරන්නේ දැන් එන කරුණු මොකක්ද ඒ පාස්කු ප්‍රහාරේ මේ මේ මහමල පරව අල්ලනවා කියලා නේද? ඊට මෙයාට තුමාලේ. හරිද? අල්ල පොයක රසවාදී කියනවා. ඔය මේ වැඩ පිළිලක් තියෙනවා. හැබැයි අවසානයේ කරේ අපේ නායක විරුද්ධව දුරදාන කරපු එකයි. අර කිව්වා වගේ රසවාදී ප්‍රහාරේ එල්ල කරපු අය සම්බන්ධ කරගත්ත විවරත් මේ වෙනකම් නැහැ. ඕනේ විදාලද? ඕනේ ධර්මන් දිලා දුකුත් නැහැ. හැබැයි ජනාධිපතිතුමා සහ ඉක්මොෂින් පස් කරපය සම්බන්ධව අවශ්‍ය කරන නඩුවිද කරා කාලුණා කියලා මේ කොයිද යන නීතියක් අරගෙන ඉන්නේ බුදුමාගේ පස්සේ ආවේ ජනාධිපතිගේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයනේ එතුමා කිසිම දෙයක් මේ ගැන කියන්නේ නැහැ ඒක තමයි මම කියන්නේ ඒක බිඳුම ජනාධිපති මේ මේ වොයිප් එකක් අපිට කියන්නේ ඒකේ කරලා අතුරුදම කිව්වේ නඩු පාරවදී කාලු කිව්වේ නෑ මුත්තරේ නෑ මේ දුව කරපු වැඩි විතරයි අද තුලා තියෙන්නේ හැබැයි අද කරන්නේ මොකද්ද ඒ ටික පාවිච්චි කරලා අපේ පක්ෂ නායකයන්ට මඩගලාගෙන තමයි දැන් අද සිද්ධ වෙමින් තියෙන්නේ ඒ නිසා අපි මේවට මුළු දෙන්න සූදානම් පක්ෂයක් විදියට එනිසා මුක්කලිකව එතුමාව ඉලක්ක කරගෙන මේ කරන ක්‍රියාදාමය අපිට දුක් මර ගන්නවා කියනවා. මර ගන්නවා කියලා මර ගන්නවා. මේ ඔබතුමාලා කරදරයි. ඉතින් දිගට ප්‍රහාර කරනවා. නෑ. නෑ ඔබතුමාට ඉතින් දිගට ප්‍රහාර කරනවා. ඔව්. උත්පත්ත ගන්න කියලා දෙන්නේ. මේකම මම දැන් කියන්න කොහොමද වස්සේ. ප්‍රහාර කරනවා.
මඩේ මගේ මොකද වෙන්නේ මගේ නඩදීන්නේ පැහැදිලිව තියෙනවානේ මේ පිළිබඳව කිසිදු ආරක්ෂක නිලධාරියෙක් හෝ උද්‍යානසේන නිලධාරියෙක් ජනාධිපතිවරයා දැනුවත් කර නැත කියලා නඩදීන්නේ තියෙනවා ඔය කෝටි 10ක් මේ මේ ගවට කියපේ ඒ ඊළඟට පල්ලෙහායි තියෙනවා ජනාධිපතිවරයා විහිපත් කරපු නිලධාරීන්ගම් මඩපතල වරක් දැක්කම ඒක ජනාධිපතිවරයා වගේ කියපේ කියලා මේ කෝටි 10ක් ගන්න ඉතින් මේව කාට කියන්නද ලක් තෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙක් කුමාක්